ධාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා යන තේමාව යටතේ පැවැත්වෙන 7 වෙනි ඉන්දිය සාගර සමුළුව අද ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ආරම්භ වුණා. සමුළුවට එක් වූ රාජ්‍ය නායකින් ඇතුළු පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 7 වෙනි ඉන්දිය සාගර සමුළුව නිල වශයෙන් ආරම්භ වුණා. අනතුරුව සමුළුවට එක් වූ පිරිස නිල සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. මෙවර 7 වෙනි ඉන්දියා සාගර සමුළුවේ ප්‍රධාන දේශුණේ සිදු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. President of Sri Lanka, His Excellency Ranil Wickremesinghe, sir. We have also seen an increased militarization. ඉන්දියන් සාගර කලාපය තුළ මේ වන විට නාවික හමුදා කටයුතු වල ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඉන්දියන් සාගර කලාපයේ මුහුදු අවකාශය තුළ ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමිරාජ්‍ය, සෞදි අරාබිය සහ චීන යන රටවල් ඔවුන්ගේ නාවික ශක්තිය විවිධ ආයුරින් ස්ථාපිත කර තිබෙනවා. සාගර කලාපය තුළ තීරණ ගැනීමේදී දේශපාලන, ආර්ථික සහ ආරක්ෂාව යන පැතිකඩ කිහිපය අප හොඳින් සිතා බැලිය යුතුයි. ඉන්දියන් සාගරය තුළ මිනිස් ජාවාරම සහ මද්‍රව්‍ය ජාවාරම මේ වන විට වර්ධනය වෙමින් පවතිනවා. ඒ අතරට නීති විරෝධී මත්ස්‍ය ජාවාරම මෙම ගැටළු ඉන්දියානු සාගරයේ නිදහසට තර්ජනයක් එල්ල කර තිබෙනවා. ඉන්දියානු සාගරයේ ස්වාධීනත්වයේ සහ නිදහස පිළිබඳව අපගේ අවධානය නැවත යොමු කළ යුතු බව මම අවධාරණය කරන්න කැමතියි. ඉන්දියානු සාගරයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විටත් සාමූහික සාකච්ඡා සඳහා එළඹිලා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගොඩබිම් සම්බන්ධතාවය මම මතක් කරන්න කැමතියි. සුව සැලවැණි දැනට පවතින නාවික ප්‍රවාහන මාර්ගය අනාගතය සඳහා ප්‍රමාණවත් කියලා මම හිතන්නේ නැහැ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාවය සඳහා නව මුලපිරීම් අවශ්‍යයි. කොළඹ සහ ත්‍රිකුණාමලයේ වරාය හරහා ඉන්දියාවට වෙළඳාම සඳහා පහසුකම් සැලසෙන කලාපීය සැපයීම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කරන්න අපි උත්සාහ කරනවා. මෙම ගොඩබිම් සම්බන්ධතාව ගොඩනැගීමේ ක්‍රමවේදය පිළිබඳව ඉන්දියානු සාගර කලාපයේ සෙසු රටවල්වල රාජ්‍ය නායකින් හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි. එම කාර්යභාරය ඔබට පැවරෙනවා. Therefore, the responsibility lies with us. මේ අතර 7 වෙනි ඉන්දියා සාගර සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා අතර පර්ත් නුවරදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ බටහිර ඕස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රයන්ට අදාළ සහයෝගිතාව ඉහළ නැංවීම මෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර ඍජු ගුවන් සේවා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය පෙනි වොංග් මහත්මිය අතර හමුවක්ද අද පැවැත්වුණා. ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ කැපවීම සහ සෙසු කලාපයේ රටවල් සමග පවත්න සහයෝගිතාව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරිය කරුණු පැහැදිලි කර තිබෙනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අතර හමුවක් සිදු ඇති අතර එහිදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහය මෙන්ම ආර්ථික නවීකරණය පිළිබඳව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. කහසල් දුරු කොත්තමල්ලි ඇතුළු natural spices 16ක් මුසු නෝ කරි කියුබ්